රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අනුන්ට අවවාද කිරීමට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටිය යුතුයි ධම්මපදයේ උපුටා දක්වමින් සජිත් කියයි රැකියා විරහිත වූවන් කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කළා අමරවීර කියයි අපි ආවේ රැකියා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි බිත්තර ප්‍රශ්නය ගැන කතා කරන්න රැකියා විරහිත වූවන්ගේ සංගමය කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාතම්පේ කැබැල්ලෑව ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන කර තිබෙනවා මේ අතර දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම ඊයේ වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ පින්කම් සංවිධාන කර තිබෙනවා රට වටා සංවිධාන කර තිබූ ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳ තොරතුරු දැන් වෙසක් පොහොය වෙනුවෙන් පාසල් දරුවන් 3000කට ආසන්න පිරිසක් සිල් සමාදන් කරවීමේ බෞද්ධාලෝක සාදුනාද සීල සමාදි වැඩසටහන පැවැත්තුණා. ඒ ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට ශැංග්‍රිලා හරිත භූමියේදී. මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑව ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරයේදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි. කැබැල්ලෑව රත්නසිරි පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රය ආශ්‍රිතව සීල භාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මේ අතර වෙසක් මංගල්‍යය වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සෙත් පැතීම සඳහා වූ තෙසැත්ත ඥාන වන්දනා පින්කමක් පසුගියදා පැවැත්ුණා. ඒ නාරහින් පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. බුද්ධං සරණං ගච්ඡාමි වෙසක් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වතාවත් පැවැත්ුණා. ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට විශාල සැදැවතුන් පිරිසක් පැමිණියේ මේ ආකාරයෙන්. මේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙනුවෙන් පැවති ආගමික වතාවත් රුවන්වැලි මහා සෑ රැඳුන් වැඳ පුදා ගැනීමටද සදාවතුන් පැමිණියේ මේ ආකාරයෙන්. කිරිවෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාල පරිශ්‍රයේද බැතිමතුන්ගෙන් පිරී තිබුණා. අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේද ආගමික වතාවත් පැවැත්ුණේ මෙලිසින්. කළුතර බෝධීන් වහන්සේ අභියසද විවිධ ආගමික වතාවන් පැවැත්ුණා. වෙසක් පොහෝ දිනේ නිමිත්තෙන් දිවයින පුරා පින්කම් සහ විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේදී මහා සංග්‍රහණය 59ක් සඳහා සංඝගත දක්ෂිණාවක් පැවැත්ුණා. අඩුවා
ආදායම් ලාභී පවුල්වල ගර්භිණී මව්වරුන් 300කට පෝෂණ මළු බෙදා දීමේ පින්කමක් පැවැත්ුණේ රත්නපුර බෝධිරාජරාම විහාරස්ථානයේදී. වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ප්‍රාථමික දූ දරුවන් හා ගුරුවරුන් එක්ව පෙරහැරක් සංවිධානය කර තිබුණා. ගාල්ල ගින්තොට උප්පත්ත මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාම් දරුවන් වෙසක් කූඩු නිර්මාණය කර උතුම් තෙමගුළු සමරනු ලැබුවේ මෙලෙසින්. මියගිය තම දෙමෝපියන්ට පිම්පිනිස හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමියෙකු නොමිලේ මගින් රැගෙන යාම සිදු කරනු ලබනවා. වෙසක් බැතිගී ප්‍රසංගයක් මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ බැතිගිය ප්‍රසංගයක් පැවැත්ුණා. වෙසක් පොහොය නිමිත්තෙන් භගවන්ත අලාව ධර්මකීර්ති විද්‍යාලයේ දරුවන් සිල් සමාදන් වී තිබෙනවා. මහනුවර මහාමායා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුවියන් හා ගුරුවරුන් එක්ව බැතිගිය ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. එම පාසලේ විදුහල්පති ශශිකලා සේනාධීරගේ ප්‍රධානත්වයෙනුයි. වෙසක් සතිය නිමිති කරගනිමින් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වී තිබුණේ මේ ආකාරයෙන්. එමෙන්ම පයාගල ඓතිහාසික උපුල් වෙහෙර රජමහා විහාරස්ථානයේ නව ධාතු මන්දිරයක් විවෘත කර තිබෙනවා. ඒම විහාරයේ විහාරාධිපති පූජ්‍ය දාගම ධම්මාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන්. මුල්ලේරියාව මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ දෙවන වරටත් ඉදිකල තොරණ මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබෙනවා. ගම්පහ නගරයේද වෙසක් තෙමගුල සිහි කිරීම සඳහා සූදානම් වන ආකාරයයි මේ. කුරුණෑගල අලව්ව දියුල්ගහ කොටුව තරුණ දම් සභාවේ බෞද්ධ මධ්‍යස්ථානයේද විවිධ ආගමික වැඩසටහන් පැවැත්ුණා. මේ කඩුවල එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ ඉදිකර ඇති තොරණයි. මොරවක වත්ත ශ්‍රී අභය නිකේතනාරාමයේ පැවති ආගමික වතාවත් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ එක් වුණා. මොරවක වත්ත ශ්‍රී අභය නිකේතනාරාමයේ බුද්ධ පූජා පුණ්‍ය කර්මය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වුණා. විහාරස්ථානාධිපති පූජ්‍ය තෙනකල්ලන්දේ ජිනානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී විපක්ෂ නායකවරයාට ආශිර්වාදය පළ කළා. විහාරස්ථානයේ රැස්ව සිටි සදැවතුන් හට වෙසක් පොහෝ දිනේ නිමිත්තෙන් විපක්ෂ නායකවරයා සුබ පැතුම් එක් කර සිටියා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට පුද්ගලින්ටත් මුළුමහත් ජන සමාජයටත් ජීවත් විය යුතු ආකාරය පිළිබඳව අනුගමනය කළ යුතු ජීවන රටාවන් පිළිබඳව අප හැම දිනාටම ඉගෙන ගත යුතු පාඩම් රසක් තිබෙනවා. අපි විශ්වාස කරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය තුළින් අපට නැවතත් වරක් ශක්ති සම්පන්න දේශයක් බවට ප්‍රතිනිර්මාණය වීමේ අවස්ථාව එළඹිලා තිබෙනවා. මම කැමති උපුටා දක්වන්න ධම්මපදයේ ගාථා කීපයක්. විශේෂයෙන්ම රටක් හැටියට අපි ප්‍රගතියක් ලබා ගන්නට උත්සාහ කරන මොහොතක අපි සීලු දෙනාම අනුන්ට අවවාද කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටීම ආදර්ශමත් වීම ඉතාමත්ම වැදගත්. ධම්මපදයේ සඳහන් වෙලා තිබෙනවා අත්තානමේව පඨමං පති රූපේ නිවේසේ අතඤ්ඤමනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය.
මෙතර වැල්ලවත්ත බෝධි රුක්කාරාම විහාරස්ථානයේ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඊයේ සවස ආරම්භ වූ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වුණා. පූජ්‍ය වස්කඩුවේ සිරි ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනවා. රැකියා විරහිත වුවන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරව පසුගියදා මුණ ගැසී තිබෙනවා. අමාත්‍යවරයා පවසන්නේ රැකියා විරහිත වුවන් කෘෂිකාර්මික කටයුතු වලට සම්මත වීමට කැමැත්ත පළ කළ බවයි. කෙසේ වෙතත් රැකියා විරහිත වුවන්ගේ සංගමය පවසන්නේ තමන් රැකියා අපේක්ෂාවෙන් අමාත්‍යවරයා හමු වූයේ නැති බවයි. समस्त लंका रेकिया विरहित वुआंगे संगमे कृषिकर्म अमात्य महिंद अमरवीर हमुवेति बनवा ए बत्तर मुल्ले पिहिटी कृषिकर्म अमात्यांशेदी රැකියා විරහිතෙන්ගේ සමස්ත ලංකා සභාවේ නියෝජිතයන් ඇවිල්ලා සාකච්ඡා කරා. ඔවුන් අපිට යෝජනා විදියට ඉදිරිපත් කරේ ඔවුන් රැකියා විරහිත වෙන්න ඔවුන්ගේ ප්‍රමාණයක් රට පුරා ඉන්න බවත් ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලට ඒ අය සම්බන්ධ වෙන්න කැමති බවත් ඒ වගේම ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ඒ අනුව අපි ඇයට අපේ තියෙන විදේශ ව්‍යාපෘති පිළිබඳව ඒ අයට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳවත් ඒ වගේම කෘෂි ශාස්ත්‍රයට වගේම සත්ත්ව පාලන ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න තිබෙන හැකියාවන් පිළිබඳව අපි ඔවුන්ට කරුණු පැහැදිලි මෙච්චර මාෆියාවක් ඇති වෙලා නැහැ මේක ගත්තෙත් රුපියල් 60ට මේ බිත්තරේ ගත්තෙත් ඉන්දියාවෙන් ගෙනල්ලා දෙනානම් බිත්තරේ ලංකාවේ කිකිලියොන්ට මේ බිත්තර දාන්න බැරි අමාරුවක් හැදිලා නැහෙනි මේ රටේ බිත්තර දාන්න පුළුවන් කිකිලියොන්ට හරියට හදනවා මේක වෙලා තියෙන්නේ මේ ව්‍යාපෘතිය හරියට නොකරන එක සම්බන්ධ මේක යට තියෙනවා මොනවා හරි වෙන කුමන්ත්‍රණ එනස කරුණාකලා අපි ඉල්ලීමක් කරන මේ විකඩන් දැන්වත් නවත්තන්න රැකියා විරතියන් සංගමයේ සහ අපි එකතුලා අමාත්‍යංශයට කිව්වා කරන්න බැරි නම් රජයට කිව්වා කරන්න බැරි නම් අපි මේක ඉදිරියේදී මේක අපි කරලා පෙන්නන මේක ව්‍යාපෘතියක් විදිහට එම් පුවතත් සමගින් උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්